කරලියට ගොඩවන්නට පුංචි කැකුළු වලට පාර කියන කරලිය මත පිපෙන කුසුම. මෙහෙවීම නාට්‍යවේදිනී නවෝතිනී සෙනවිරත්න. ආයුබෝවන්. ඔන්න අද දවසෙත් කරලිය මත පිපෙන කුසුම් අරගෙන අපි ඔබේ වේදිකාවට ගොඩ වැදුනා. අද දවසේ කරලිය මත පිපෙන කුසුම් වේදිකාව හැඩ කරන්නේ මීගමු අධ්‍යාපන කලාපයේ බටුවත්ත මහාවිද්‍යාලය නියෝජනය කරන නාට්‍ය හා රංග කලාව විෂය සම්බන්ධයෙන් ඉගැන්වීම් කටයුතුවල යෙදෙන උපමාලි මුණුසිංහ ආචාර්යතුමිය සහ එතුමියගේ දරුදැරියන්. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබතුමිය මේ වැඩසටහනට කැඳවන්න හේතුව මම පැහැදිලි කරනවා. ඒ තමයි නාට්‍ය හා රංග කලාව විෂය ප්‍රායෝගිකකරණය කිරීමේ මහඟු වෑයමේ ප්‍රතිඵලයක් විදිහට සමස්ත ලංකා නාට්‍ය හා රංග කලා උළෙලේ 2018 වර්ෂයේ විශ්ව ළමා සාහිත්‍ය පාදක නාට්‍ය කාණ්ඩය යටතේ ඔබ ජයග්‍රහණය කරනවා ඔබේ දරුදැරියන්. ඉතින් අද දවසේ මේ වේදිකාව ඔබට විවෘත වෙන්නේ අන්න ඒ නිසා. අපි ඔබතුමිය සහ ඔබේ දරුදැරියන් ඉතාම ආදරෙන් පිළිගන්නවා ඒ ජයග්‍රහණයත් සමග. මම කැමති ඔබතුමියත් එක්ක කතා කරන්න බොහොම නිදහසේ. මේ වන විට නාට්‍යයක් කරලා බොහොම වෙහෙස මහන්සි වෙලා දැන් ජයග්‍රහණේ සතුට සමරමින් ඉන්නේ මේ මොහොතේ. ඉතින් ඒ වගේම ජයග්‍රහණේ සතුටත් එක්කම ඔබතුමියට ඇති කියන්න ගොඩාක් කතන්දර මේ ගැන. මම දන්නවා නාට්‍යයක් කරනවයි කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඔබා ගමන් මග විල්ලුද සුව පලසක් මතින් ආව ගමනක් නොවිය යුතුයි. මොකද ඒ විෂය ප්‍රායෝගිකරණය කිරීමේ කාර්යය නියලුණු කෙනෙක් විදිහට මට අත්දැකීම් තියෙනවා. ඒ නිසා මම කැමතියි ඔබේ හඬින්ම දැනගන්න. ඔබතුමිය මේ පාසලේ නාට්‍ය රංග කලාව විෂය උගන්වන ආචාර්යතුමිය විදියට ඔබේ පාසල සහ එහි විෂය ඉගැන්වීම් කටයුතු පිළිබඳව මුලින්ම කතා කරන්නට. මගේ පාසලේ බටුවත්ත මහාවිද්‍යාලය පාසලේ නාට්‍ය හා රංග කලාව විෂය 6 වසරේ සිට 13 වසර දක්වාම මම ඉගැන්වීම් කටයුතු කරනවා. ඉතින් ඇත්තටම මගේ දරුවෝ දක්ෂයි. දක්ෂතාවයට තැනක් දෙන්න තමයි මම මේ මුල්ලට සඳහා සහභාගී වුණේ. ප්‍රායෝගිකව මේ විෂය මොකක්ද කියන එක දරුවන්ට කියලා දෙන්න තමයි ඇත්තටම මම මේ නාට්‍ය කලේ. නාට්‍ය උළෙලට ඉදිරිපත් කිරීම වගේම වේදිකාව කියන්නේ මොකක්ද, රංග කලාව කියන්නේ මොකක්ද, වේදිකාව උඩට නැගලා අපි ජීවත් වෙන්නේ කොහොමද, වේදිකාව ජීවිතේ කරගන්නේ කොහොමද, මෙන්න මේ වගේ දේවල් උගන්වන්න තමයි මම මගේ විෂය හරහා ගොඩක් උත්සාහ කරන්නේ. ඒ වගේම නාට්‍ය කලාව කියන්නේ සාමූහික කලාවක්. ඉතින් පාසල ඇතුලේ මේ දරුවොත් එක්ක සාමූහිකව ජීවත් වෙන්නේ කොහොමද, ඒ වගේම එකිනෙකා සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද, ඇත්තටම නාට්‍ය කලාව හරහා ජීවිතය කොහොමද ඉගෙන ගන්න කියන එක උගන්වන්න මම ඇත්තටම උත්සාහ කරනවා පාසල තුල. අද වෙනකොට මේ තරඟකාරී අධ්‍යාපන රටාවත් එක්ක දරුවෝ යන්නේ කොතනටද කියන එක සම්බන්ධයෙන් ඇත්තටම අපිට හරිම කනගාටුවක් තියෙනවා. මම දන්නේ පුද්ගලිකව මට නම් ඇති වෙනවා මේ තරඟකාරී අධ්‍යාපන රටාවත් එක්ක දරුවෝ පුදුමාකාර විදිහට මේ විෂයන් ඇතුළේ හිර වෙලා තියෙනවා. නාට්‍ය රංග කලාව විෂය කියන්නේ සෞන්දර්යාත්මක විෂයක්. එයින් දරුවන්ගේ අධ්‍යාපනයට වගේම දරුවන්ගේ පෞරුෂය වර්ධනයට, ඊළඟට දරුවන්ගේ රසවින්දනාත්මක පැත්ත වර්ධනයට සිද්ධ වෙන මෙහෙය අතිවිශිෂ්ටයි. ඉතින් මේ විෂයේ වර්ධන කටයුතු සඳහා, එමත් නැත්නම් දරුවන්ගේ යහපත සඳහා ඔබ විසින් 2018 වර්ෂයේ සමස්ත ලංකා නාට්‍ය රංග කලා උළෙලට නාට්‍යයක් ඉදිරිපත් කරනවා. පහසු කටයුත්තක් වුණාද මේ නාට්‍ය සිදු කරන එක? ඇත්තෙම නැහැ. ඒක පහසු කටයුත්තක් කියලා කියන්න කොහොමත්ම බෑ. දරුවන්ව තෝරා ගැනීම, පුහුණු කිරීම, ඊට පස්සේ පෙර පුහුණු වීම කරන කාලය සොයා ගැනීම හැම දෙයක්ම ඇත්තටම දුෂ්කරයි. ඊට පස්සේ පුහුණු වීම ආරම්භ කළාට පස්සේ ඊට පස්සේ අපිට ඕන වෙන අනිත් අංශාංගික කලාවන් සොයා ගැනීම ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ පාසලක් වුණාට මගේ පාසලට හරියම වේදිකාවක්වත් නැහැ. මොකද පුංචි සිමෙන්තියෙන් හදපු වේදිකාවක් තියෙන ශාලාවක් තියෙනවා. ඒ ශාලාව ඇතුළෙත් පන්ති කාමර තියෙනවා. ඉතින් වේදිකාවක් සොයා ගැනීමේ තැන ඉඳන්ම අපි දුෂ්කරතාවයක තමයි හිටියේ.
නමුත් පාසලෙන් සහ විදුහල්පතිතුමාගෙන් දරුදරියන්ගෙන් එතකොට අනිකුත් ආචාර්ය මණ්ඩලයෙන් සියලු දෙනාගෙන් දෙමව්පියන්ගෙන් අනිවාර්යයෙන්ම සැමගෙන්ම එයාලට පුළුවන් මට්ටමේ සහයෝගය ලැබුණා. ඒ ලැබීමත් එක්ක තමයි මේ ජයග්‍රහණයට ගියේ. ඔව්, උපමාලි ගුරුතුමිය, වේදිකාවක් නැති වුණත් අද ඔබේ දරුවන් වේදිකාව ජය අරන් තියෙනවා. ඒ සතුට මේ මොහොතේ මැදිරියේ ඉන්න මට නම් පේනවා. දරුවන්ගේ ඇසුත් කඳුලින් තෙත් වෙලා තියෙනවා, ඔබතුමියගෙත් එහෙමයි. ඒ සතුට මටත් දැනෙනවා, මගේ හදවතටත් දැනෙනවා. හරිම සන්තෝසයි. ඒ සතුට දැනෙන්න නම් මහන්සියලා යමක් කළ යුතුමයි. ඒ තමයි ඒ සතුට. ඉතින් උපමාලි ගුරුතුමිය, මං කැමති ඔබෙන් තවදුරටත් දැනගන්න. මේ පුහුණුවීම් කාලය දුෂ්කරයි වගේම බොහොම රසවත් තැනුත් ඇති, අමතක නොවන මතක ඇති. මේ දරුවන්ට ඔබට කියනකොටත් මේ දරුවෝ වෙන්න හිනා වෙනවා. ඉතින් මම හිතන්නේ අමතක නොවන සිදුවීම් බොහොමයක් ඇති ඔබට කතා කරන්න. එයින් එකක් අපි කියමු බලන්න. එකක් කියන්නම්. ඇත්තටම නාට්‍ය පටන් ගත්ත දවසේ ඉඳන් බාධා තිබ්බා. ඒ බාධාත් එක්ක ප්‍රධානම බාධාවක් වුණ අපිට විදුලිය. මොකද ප්‍රධාන ශාලාවක් කියලා මම කිව්වේ, පුංචි ශාලාවක්නේ අපිට තියෙන්නේ. අපේම අවාසනාවකටද කොහෙද ඒ දවස්වල ඒ ශාලාව විදුලිය නැති වුණා. ඊට පස්සේ දැන් ඒත් අපිට පුහුණුවීම් කරන්න අවශ්‍යයි, විදුලිය අනිවාර්යෙන් ඕනි අපිට. ඊට පස්සේ මගේ දරුවෝ ටික ළඟ ගෙදරකට ගිහිල්ලා විදුලිය අරගෙන වයර් එකෙන් වයර් එක සම්බන්ධ කරලා කරලා කොහොම හරි වේදිකාවට විදුලිය ගත්තා. ඒක ඇත්තටම අමතක නොවන සිදුවීම. බොහොම උත්සාහයෙන් විදුලිය ලබාගෙන වේදිකාව ආලෝකමත් කරා වගේම ඔවුන්ගේ ආලෝකමත් වෙච්ච මුහුණු මට මේ දැන් පේනවා. ගුරුතුමියගේ මුහුණත් ඇතුළු. ඉතින් හරීම අභිමානයක් ඇති වෙනවා, ආඩම්බරයක් ඇති වෙනවා. ඔබ මේ කතා කරන වචන ඇතුලේ තියෙන්නේ ඒ ජයග්‍රහණයේ සතුට, ඒ උත්සාහය, ඒ ආලෝකය. මම එය අගය කරනවා ඉන්දිකා මහත්මිය. ඇත්තටම අපි මේ දරුවන්ට දිය යුත්තේ තරඟ කිරීමේ මානසිකත්වයක් නෙවෙයි. ඔබ මුලිනුත් ඒ සඳහන් කරා. මේ දරුවෝ යන්නේ කොතනටද කියන එක තීරණය කරන්නේ ගුරු දෙමව්පියන්. එහි වගකීම තිබෙන්නේ ඔබ අතේ. ඉතින් මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේ මේ නාට්‍ය නියෝජනය කරමින් දුවෙක් සහ පුතෙක්. මම කැමති ඔවුන් දෙදෙනා සමග කතා බහ කරන්න. සහස්‍ර නවෝද්‍ය පුතා සහ හිමාෂා සෙවමිනි දුව. අපිට මෙතනදී මුළු නාට්‍ය කණ්ඩායමම සමග කතා කිරීමට බැරි වුණත් ඔවුන් නියෝජනය කරමින් මේ දෙදෙනා කතා කරනවා. මම මුලින්ම කතා කරනවා සහස්‍ර නවෝද්‍ය පුතා සමග. අයිබෝන් පුතේ, ඔබේ ගුරුතුමිය ප්‍රකාශ කරා බොහොම දුෂ්කරතා මැද තමයි ඔබ ඇතුළු ඔබේ කණ්ඩායම නාට්‍ය සිදු කරේ, නාට්‍ය ජයග්‍රහණය කරාගෙන ගියේ කියලා. මම දුටුවා ඔබේ ඇසින් කඳුළු වැටෙනවා. ඒ තරම් හැඟීමක් ඇති ඔබේ කණ්ඩායම ගැන, ඔබේ ගුරුතුමිය, ඔබ කරපු කාර්ය ගැන. මම කැමතියි ඔබේ හඬින්ම දැනගන්නට. දුෂ්කරතා නම් බොහොමයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ගුරුතුමිය කිව්වා වගේ විදුලිය, අපිට විදුලි පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ පුහුණුවෙන් කටයුතු කරද්දි, ඒ වගේම අපි පුහුණුවෙන් කටයුතු කරේ පාසලේ ප්‍රධාන ශාලාවේ හෝල් එකේ. ඊට පස්සේ අපිට දැන් විභාග කටයුතු වෙනවා පාසලේ. එතකොට අපිට පුහුණුවීම් කටයුතු කරන්න තැනක් තිබුණ නෑ. ඊට පස්සේ අපිට ඒකට උදව් කරේ අපේ නාට්‍ය කණ්ඩායමට අනුග්‍රහය දැක්වුවේ මාත්මයෙක්. ඒ කියන්නේ ඉස්කෝලේ ආදිශිෂ්‍ය මාම කෙනෙක් තමයි අපිට උදව් කරේ. එයාගේ තනි වේදමින් තමයි බටුවත්ත නගරේ ශාලාවක් අරගෙන ඒ ශාලාවේ අපිට පුහුණුවීම් කටයුතු කරන්න දුන්නා. ඒ කියන්නේ අපිට නිකන් එයාගේ තනි වේදමින් ඒ මහත්මයා අපිට එහෙම උදව් කරා. තව යාළුවත් උදව් කරා. ඒ වගේම නාට්‍ය කණ්ඩායමේ ඉන්න ළමයින්ගේ අම්මලා තාත්තලා, ඒ කියන්නේ අපි පුහුණු උදේ පටන් ගත්තොත් පුහුණුවීම අනිවාර්යෙන් රෑ වෙනකම් කරනවා. ඒ කරන අතරතුර කෑම බීම ගැන හොයලා බැලුවේ. කියන්නේ ගුරුතුමිය එන්නේ මීගම මීරිගම ඉඳලා.
මීරිගම ඉඳලා එනකොට දැන් උදේ පාන්දර දැන් අපිට අටට පැට්‍රිස් දානවා නම් ගුරුතුමිය එන්න ඕනේ ගෙදරින් 6ට විතර එන්න ඕනේ. එතකොට ගුරුතුමියගේ කෑම බීම ගැන පවා බැලුවේ දෙමව්පියෝ තමයි. මම පුංචි බාධා කිරීමක් කරනවා. සහස්‍රපුතා, ඔබ කියනවා උදේ පටන් ගත්තාම රෑ වෙනකන් පුහුණු වීම කරාලු. මහන්සියක් එහෙම දැනුන්නේ නැද්ද? මහන්සි දැනෙනවා කියන්නේ අපි ගොඩක් අර රංග ක්‍රීඩා කරා. අපි මේ පුහුණු වීම අතරතුර පුහුණු වීම පටන් ගන්න කලින් අනිවාර්යෙන් රංග ක්‍රීඩා දෙක තුනක් කරලා තමයි පටන් ගන්න අපිට. ඒ කියන්නේ අපේ මේ පුහුණු වීම කටයුතු කරද්දී අපේ ඩ්‍රාමා එක තුල 6 වසරේ ඉඳන් උසස් පෙළ ළමයි දක්වා, පොඩි ළමයාගේ ඉඳන් ලොකු ළමයා දක්වා කට්ටිය හිටියා. ගොඩක් අර පොඩි ළමයි කැමති සෙල්ලමට බර පොඩි ළමයි තමයි ගොඩක් හිටියේ. පුහුණු වීම කටයුතු කරන්න කලින් රංග ක්‍රීඩා දෙක තුනක් කරලා තමයි අපි පුහුණු වීම කටයුතු කරන්න ගන්නේ. ඊට පස්සේ අහපව් අපිට ඇඟට මහන්සියක් වගේ දැනෙද්දි ගුරුතුමිය විසින් නැවතත් ආපහු රංග ක්‍රීඩාවක් හරි මොකක් හරි කරලා තමයි අපේ වෙහෙස නැති කරලා තමයි අපේ පුහුණු වීම කටයුතු කරන්නේ. හරි අපූර්ව අදහසක්. වෙහෙස නැති කරන්න රංග ක්‍රීඩා කරාලු. ඉතින් බලන්න ගුරුතුමිය හරිම නිර්මාණශීලී කියලා මට හිතෙනවා. උදේ පටන් අරන් රෑ වෙනකන් පුහුණු වීම කරන්න. ඇත්තටම ළමයි කණ්ඩායමක් රඳව ගන්න කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් ඔබේ ගුරුතුමිය එය බොහොම උපක්‍රමශීලී විදිහට කරලා තිනවා කියලා මට හිතෙනවා. ඔබ මේ හිනා වෙමින් කියන්නේ ඔබට කිසිම වෙහෙසක් දැනුනේ නැහැ. මේ කාර්ය ඉතාම මැනවින් ඉටු කරන්න ඇය ඔබලව ගෙහින් තියෙන මාර්ගය හරි පැහැදිලි. හොඳයි පුතා, එහෙනම් ඔබ මේ නාට්‍යයේ කුමන චරිතයේද කරේ කියන එක සම්බන්ධයෙන් ඔබ කතා කරන්න කැමති නම් අවස්ථාව තියෙනවා. අපි ඒ කියන්නේ අපි පිරිසක් හැටියට මැෂින් එකක්, ඒ කියන්නේ රෙදි වියන මැෂින් එකක චරිතයක තමයි මම හිටියේ. ඒ කියන්නේ අපි එතන ප්‍රධාන කටයුත්තක් කරනවා. අපි වේදිකාව තුලමයි අපි රැඳී සිටින්නේ. වේදිකාව තුලම රැඳී සිටලා අපි එහෙම තමයි අපි රංගනය කරගෙන ගියේ. ඒ අතරතුර අපේ දිබස් අපි නාට්‍ය හඳුන්වලා දෙනවා, වෙන සිදුවීම ගැන කියනවා. ඒ වගේ තමයි අපි චරිතය. හොඳයි. හැබැයි ඔන්න අපිට අවස්ථාවක් තියෙනවා නම් ඔබේ නාට්‍යයේ දෙබසක් අහන්න අපිට පුළුවන් වෙයි. හිතින් මවා ගන්න ඔබ රංගනයේ යෙදුනේ කොහොමද කියලා. මං හිතන්නේ අපිට ඒකටත් අවස්ථාවක් තියෙනවා. එයාට පුළුවන් වෙයිද අලුත් ගවුම් තුනක් හවසින් කලින් මහන්න? ඔව් පුළුවන් වේවි. කලින් මගේ එයාට කලින් හරියක් දවුවක් ලැබුණා. කවුද එයාට උදව් කරන්නේ? ගෙදර අයිතිකාරයෙක් තෝන් එක හොයාගන්න. නිත්ත හරි දිනෙත් හරි නැත්තම් දිනෙත් හරි වෙන්න බෑ. නෑ ඒක කොහොමටවත් වෙන්න බෑනේ. එහෙනම් කවුද? අන්න ඒ ගැන හොයන්න දිනෙත්ට බාර දීලා එයා හොයාගත්තත් අපිට දැනගන්න පුළුවන්. පුංචි කෙල්ලට සුබලාගතය. ඔව් බලන්න අපේ පුංචි කෙල්ලගේ ලස්සන. හා 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 කටවරද්ද ගන්න එපා. ඒ දෙන්න අපේ පුංචි කෙල්ල නෙමෙයි, ඇයි දෙන්න රජකුමාරියා. ඔබ කැමති ඇති ඒ සුන්දර කුමරිය ගැන දැනගන්න? ඇත්තටම ඇය කවුද? ඇය මේ ගෙදර වැඩකාරි. ඔව් වැඩකාරි. ඒ මිට දවස් ගානකට කලින් මේ ගෙදර හැම වැඩක්ම සිද්ධ වුණේ ඇගේ ඇති. එතකොට වැඩකාරියක් කොහොමද රාජකුමාරියක් වුණේ? ඒක විජ්ජාවක්. නෑ ඒක උදව්වක්. බලමු මොකක්ද කියලා. ඉතාම රසවත් සංවාදයකට තමයි ඔන්න අපි සවන් දුන්නේ. මට හිතෙනවා මේ සංවාදයේ මේ තරම් රසවත් නම් වේදිකාව උඩ මැවුණු නාට්‍ය කොයි තරම් රසවත් වෙන්නට ඇතිද කියලා. හොඳයි ඔන්න අපිත් එක්ක ඉන්නවා හිමාෂා සෙව් මිනිදුව. අයිබෝන් හිමාෂා. අයිබෝන් හිමාෂා, අද දවසේ ඔබේ පාසල ලැබූ ජයග්‍රහණය, ඔබේ නාට්‍ය ගුරුතුමිය, ඔබේ නාට්‍ය කණ්ඩායම ලැබූ ජයග්‍රහණය ගැන කතා කරන්න ඔන්න ඔබටත් තියෙනවා අවස්ථාවක්. මම කැමති ඔබේ හඬින් කියනවා නම් ඔබ ආ ගමන් මග, ඔබේ ජයග්‍රහණය ගැන ඔබට දැනෙන හැඟීම. ඒ වෙලාවෙනම් කියා ගන්න බැරි තරම් ලොකු සතුටක් දැනුණා. ඒ කියන්නේ
අපි පළවෙනි ස්ථානේ දිනාගත්ත කියලා හිතාගන්න බැරි වුණා. කියන්නේ අපි ඉස්කෝලෙන් ප්‍රථම ස්ථානය කියලා අපි පාසලේ නම කිව්වහමත් මට ඇත්තටම මේ වෙලාව හිතාගන්න දෙයියනේ අපි පළවෙනිය වුණා කියලාද අර එහෙම හැඟීමක් ආවා හිතට. ඉතින් මේ වෙලාවේ මන්නම් ඉතින් කෑ ගහලා එහෙම කරා. අපි හැමෝටම يعني අපේ අපේ හිතට දැනෙච්ච හැඟීම තව කෙනෙක්ට කියාගන්න බැරි තරම් ඇස්වල කඳුළු පිරීලා සෑහෙන සතුටක් දැනුණා. ඉතින් ඒ කියන්නේ අපේ දක්ෂතාව හිතටත් තිබිලා නැහැ. ඒ කියන්නේ මදි එතන. ඒ කියන්නේ අපේ රංගනියක් තිබුණා. ඒ වගේම අපේ මියුසික් පැත්ත, කොස්ටියුම්, අපේ මේකප් ඒ හැම අතින්ම අපිට සෑහෙන තැනක් ලැබුණා. අපේ සම්මාන රැසක් අපිට හම්බ වුණා. අපේ රංගනයට කුසලතා සම්මාන මටත් මේ අයියටත් හම්බ වුණා. ඒ වගේම හොඳම නළුවා, නිලිය සහ වේදිකා පරිපාලනය ඒ හැම දෙයකටම සම්මාන හම්බ වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට මියුසික් පැත්තෙන් සංගීතයට ලොකු තැනක් හම්බ වුණා අපිට. ඉතින් කියාගන්න බැරි තරම් දැනටත් ඒ සතුට අපේ හිතවල තියෙනවා. හරිම සතුටේ. ඔව් හිමාෂා, මට ඔබේ මුහුණෙන්නේ පේනවා. ඉතින් හිමාෂා, මේ කණ්ඩායම් වැඩක්නේ, කණ්ඩායම් ක්‍රියාවක්. ඔබ කණ්ඩායමක් විදිහට ජයග්‍රහණය කරලා අවසන්. ඔබේ ගුරුතුමියට පාර පෙන්නුවා. අවසාන වශයෙන් ඔබට ගුරුතුමිය ගැන යමක් කියන්නට ඇති අනිවාර්යෙන්. කියන්න දෙයක් ගොඩක් තියෙනවා ටීචර් ගැන කියන්න. ටීචර් ගොඩාක් කියන්නේ අපි හොයාගෙන අපේ දක්ෂතාවය ටීචර් දැනගෙන හිටියා කලින් ඉඳන්ම. කියන්නේ අපි මුලින් ඉඳන්ම ටීචර්ත් එක්ක හිටියා. සෑහෙන ලොකු මහන්සියක් අපේ ටීචර් ගත්තා. ළමයිගේ දක්ෂතා ඒ තියෙන මට්ටමෙම නෙමෙයි නාට්‍යෙදි පෙන්නුවේ. ඊට වඩා එක වැඩි දියුණු කරලා නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයන් ඉන්න කට්ටියට කියන්නේ ජජ් බෝඩ් එකට ඉන්න හැමෝටම පෙන්වන්න ටීචර් ලොකු උත්සාහයක් ගත්තා. ටීචර් ගොඩාක් දුර ඉඳන් ඇවිල්ලා උදේ ඉඳන් ආයෙතින් රෑ වෙනකම්ම ඉතින් මෙහෙම තමා. එතනින් එහාට වෙන කිසිම හේතුවක් නැහැ. එතනින් යන්න පිට යන්නෙත් නැහැ. නාට්‍ය ඇතුළෙම අපිව කොහොම හරි තියාගත්තත් හරිම සතුටේ ඉතින්. ඔව් හිමාෂා, ගුරුතුමියක් අම්මෙක් වගේ මට හිතෙනවා ඔබටත් ඒ හැඟීම දැනෙනවා ඇති. ගුරුතුමිය ඔබලාව ඇගේම දරුවන් ලෙස මේ තැනට රැගෙන යන්නට ඇති. ඉතින් අද දවසේ ඒ ගුරු මව ඔබලාට ලබා දුන් ජයග්‍රහණය ගැන කතා කරන්නට, මේ මැදිරියට පැමිණීමට ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නේ? හරිම ඒකෙනෙක් හොඳ අවස්ථාවක්. අපිට අපේ ටීචර් ගැනම කියන්න වෙන තැනක් නැහැනේ. ඉතින් මෙතනින් ඒ අවස්ථාව අපිට උදා කරලා දුන්නට ගොඩක් ස්තුතියි. ඔව් හිමාෂා, දැන් ඔබට පුළුවන් රටට මැහෙන්න කියන්නට ඔබේ ගුරුතුමිය ගැන ඔබට දැනෙන දේ. ටීචර් ගැන කියනවා නම් අපිට අම්ම කෙනෙක් වගේ, තවත් එදාකට සහෝදරියක් වගේ, යාළුවෙක් වගේ ඒ හැම පැත්තකින්ම ටීචර් අපිත් එක්ක හිටියා. ඉතින් අපි හැමදේම ටීචර්ත් එක්ක තමයි කියන්නේ. ටීචර් නොකියන දෙයක් නැහැ. ටීචර්ත් අපිට නොකියන දෙයක් නැහැ. හැමදේම කියනවා. අපි කරන්න ඕනේ මොකද්ද? මේක මෙතනදී කරන්න. මේක කරන්නේ කොහොමද? කරන්න එපා. ඒ හැමදේම අකුරක් නැර හරිම ආදරෙන් මිත්‍රශීලීව තමයි අපිට එදලා කියලා දෙන්නේ. ඔව්, ඒ තමයි නාට්‍ය හා රංග කලාව ගුරුතුමිය. නිකම්ම ගුරුතුමියකට වඩා නාට්‍ය හා රංග කලාව ගුරුතුමිය කියන කෙනා වෙනස් වෙන්නේ අන්න එතනින් කියලා මට හිතෙනවා. ඇය දරුවන් එක්ක පුදුමාකාර විදිහට බැඳීමකින් කටයුතු කරනවා. අපේ පාසල් පද්ධතිය තුළ එවැනි ගුරු මව්වරුන් සම විටම අපිට දකින්න හම්බෙනවා. එහෙම දකින්න ලැබෙනවා නම් කොයිතරම් වාසනාවක්ද? අද මේ දරුවන්ගේ මූණ දැක්කම මට එහෙම හිතෙනවා. හොඳයි, අද දවසේ අපිත් සමග එකතු වුණේ මීගමුව අධ්‍යාපන කලාපයේ බටුවත්ත මහාවිද්‍යාලය. ඔවුන්ගේ ජයග්‍රහණය සමරන්න අපෙත් හදවතින්ම එකතු වුණා. එහෙනම් අද දවසේ මේ වැඩසටහනට පැමිණි ඔබ සියලු දෙනාටම තව තවත් ඉදිරියට ඔබේ කටයුතු සාර්ථක කර ගැනීමට හදවතින් සුබපතන ගමන් ඔබට මම සමුදෙනවා. කරලියට ගොඩවන්නට පුංචි කැකුළු වලට පාන කියන කරලිය මත පිපෙන කුසුම්. මෙහෙයවීම නාට්‍යවේදිනී නවෝතිනී සෙනවිරත්න, නිෂ්පාදනය කළේ ඉඳුනිල් ජයවර්ධන. විභාගේ තමයි අපි අභාගේ.
විභාගේ විභාගේ මේ බැලුවත් විභාගේ මේ බැලුවත් විභාගේ විභාගේ තමයි අපි අභාගේ විභාගේ තමයි අපි